සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ නැවතත් එක්ව සිටිනුයේ සදහන් සරණ භාවනා පාඨමාලාව සමග. මෙම භාවනා පාඨමාලාවෙන් අපි සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලය, සකෘදාගාමි මාර්ගයේ සකෘදාගාමි ඵලය යන කරුණු හතර ඊටාම පැහැදිලිව දේශනා කරන්න ලැබුවා. ඒ වගේම සමත භාවනාව පිළිබඳව හැඳින්වීමක් අපි කරා. ඒ වගේම සමත භාවනා කර්මස්ථාන කිහිපයක් ප්‍රගුණ කරන ආකාරය පියවරින් පියවරව විස්තර කරනු ලැබුවා. ඒ අනුව සමත භාවනාව පිළිබඳ කිහිපයක් අප වෙත ගැටළු ලබා දී තියෙනවා. ඒ වගේම මේ ගැටළු වලට පිළිතුරු සැපයීමටත් සමත භාවනාවේ වැදගත්කම ඔබ වෙත හෙළිදරව් කිරීමටත් තමයි මේ අත දින අභ්‍යාස මාලාව මා යොදාගන්නේ. ප්‍රධාන කොටම මා වෙත ප්‍රශ්නයක් යොමු කර තිබෙනවා, මේ සමත භාවනාව බෞද්ධ භාවනාවක් නොවේ යන කරුණ. මේක සම්පූර්ණ වැරදි කතාවක්. දීඝ නිකාය, මජ්ඣිම නිකාය යන ඒ නිකාය ග්‍රන්ථයන් දෙකේ ඉතාම පැහැදිලිව දීර්ඝ වශයෙන් සමත භාවනාව ගැන විස්තර සඳහන් වෙනවා. ඒ අනුව ඉතාම විස්තර රාශියක් සමත භාවනාව ගැන මෙම දීඝ නිකාය සහ මජ්ඣිම නිකායේ සඳහන් වෙනවා. විශේෂයෙන්ම අංගුත්තර නිකායේ වැඩිපුර විදර්ශනා පැත්තට තමයි බර. එසේ නමුත් සංයුක්ත නිකායේ සමත භාවනාව ගැන ඉතාම දීර්ඝ විස්තර සඳහන් වෙනවා. විශේෂයෙන්ම සංයුක්ත නිකායේ ආනාපාන සංයුක්තය වැනි කොටස්වල සමත භාවනාව කරන ආකාරයත් එහි වැදගත්කමත් ඉතාම දීර්ඝ වශයෙන් විස්තර කරනවා. මෙතනදී අපි දැනගත යුතු කරුණක් තමයි සමහර සමත භාවනා ක්‍රම සූත්‍ර පිටකේ ඉතාම දීර්ඝ ලෙස විස්තර කරලා තියෙනවා. ඒකට උදාහරණයක් තමයි ආනාපාන සති භාවනා. ආනාපාන සති භාවනාව පිළිබඳ තියෙන සූත්‍ර සංඛ්‍යාව අති විශාලයි. සූත්‍ර පිටකේ සංයුක්ත නිකායේ ආනාපාන සංයුක්තය, ආනාපාන වර්ගය, ඒ වගේම මජ්ඣිම නිකායේ ආනාපාන සති සූත්‍රය, ඒ වගේම දීඝ නිකායේ මහා සතිපට්ඨාන සූත්‍රය, මජ්ඣිම නිකායේ සතිපට්ඨාන සූත්‍රය අනාදී සූත්‍රවල ආනාපාන සති භාවනාව ඉතාම පැහැදිලිව සහ දීර්ඝව විස්තර කරලා තියෙනවා. මෙතනදී විශේෂත්වයක් තියෙනවා, සූත්‍ර පිටකයේ සඳහන් වන ආනාපාන සති භාවනාවත් අද භාවිත වන ආනාපාන සති භාවනාව සම්පූර්ණයෙන්ම වෙනස්. අහසයි පොළවයි වගේ ඒ තරමට වෙනසක් තියෙනවා. ඒ වගේම සූත්‍ර පිටකයේ තියෙන ආනාපාන සති භාවනාවත් විසුද්ධි මාර්ගයේ දින ආනාපාන සති භාවනාවත් අතරත් සැලකිය යුතු වෙනසක් තියෙනවා. විශේෂයෙන්ම සූත්‍ර පිටකයේ තියෙන ආනාපාන සති භාවනාවේදී උද්ඝාහ ප්‍රතිභාග නිමිති අතර වෙනසක් දකින්නේ නැහැ. නිතරම තියෙන්නේ හුස්මට හිත ඇලවීම. එහෙම නැත්නම් හුස්මට හිත නැඹුරු කිරීම, හුස්ම සමග සිත සම්බන්ධ කිරීම යන උත්සාහයයි එතන තියෙන්නේ. නමුත් පැහැදිලිවම විසුද්ධි මාර්ගයේ දින කාලය වෙනකොට උද්ඝාහ ප්‍රතිභාග නිමිති වෙනස තදින් අවධානය කිරීමක් කරන යනුව ආනාපාන සති භාවනාවෙත් උද්ඝාහ නිමිත්තක් ප්‍රතිභාග නිමිත්තක් වශයෙන් නිමිති අල්ලා ගැනීමක් තමයි එතන තියෙන්නේ. ඒ කියන්නේ හුස්ම අල්ලා ගැනීමක් නෙවෙයි, නිමිත්ත අල්ලා ගැනීමක්. මේක හොඳට මතක තියාගන්න ඕන. හුස්ම මෙතන අල්ලා ගැනීම කියන්නේ හුස්ම කන්ට්‍රෝල් කිරීම නැත්නම් පාලනය කිරීමක් නෙවෙයි, හුස්ම වෙත අවධානය යොමු කර ගැනීමක්. ඒක මතක තියාගන්න. දැන් සමහරුන්ට පැටලීමක් තියෙනවා හුස්ම අල්ලා ගන්නවයි කියන වචනේ. මේ අල්ලා ගැනීම කියන්නේ ඒක නෙවෙයි, හුස්ම මත හිත අවධානය යොමු කිරීම. එහෙම නැත්නම් කෘතිමව හුස්ම ගැනීමක් ආනාපාන සති භාවනාවේදී ආරමුණු කරන්නේ නැහැ. ඒක අවධානය කරන්න ඕන. ඉතින් මේ ආකාරයෙන් මේ ආනාපාන සති භාවනාව කිරීමේදී ඉතාම වැදගත් දෙයක් වෙනවා. ඊට පහසුවේ සමාධිගත වෙනවා. දැන් විශේෂයෙන්ම අනිත් භාවනාවලට වැඩිය ආනාපාන සති භාවනාව ශීඝ්‍රයෙන් වැඩි යනවා. ඒකට හේතුව උස්මල ස්වභාවයක් තියෙනවා. උස්ම අරමුණු කරාම උස්ම අනුක්‍රමයෙන් ප්‍රකට වෙලා ඊට පස්සේ උස්ම තුනී වෙනවා. මෙන්න මේ තුනී වීමේ ස්වභාවය නිසා අනුක්‍රමයෙන් භාවනාවත් දියුණු වෙනවා. ඒ නිසා ආනාපාන සති භාවනා කරන යෝගියාට ඉතාම වටිනා දෙයක් තියෙනවා. එයා නොදැනුවත්වම එයාට ධ්‍යාන වලට යන්නත් පුළුවන්. ධ්‍යානාංග එයාටත් නොදෙනී බිඳහෙල්ලා ඉහළට යන්න පුළුවන්. ඒකට හේතුව උස්ම තුනීවිලා නැවතුනහම චතුර්ථ ධ්‍යානෙ ලැබෙනවා. අනේ චතුර්ථ ධ්‍යානෙට යන්න ඉතාම පහසු මාර්ගයක් තමයි ආනාපාන සති භාවනාව. මෙතනදී මතක තබා ගත යුතු දෙයක් තමයි සමත භාවනාව වැඩීම සම්බන්ධ බුදුන් වහන්සේ දේශනා කළ තියෙනවා අනුපූර නිරෝධ කියලා ක්‍රමයක්.
මේ අනුපූර නිරෝධ ක්‍රමය කවුරුත් දැනගන්න ඕන. ඒක තමයි ප්‍රධාන කොටම ඒ භාවනාවේ ඒ මට්ටම් වලදී ඒ දේවල් නැවතීම. ඒ වගේම බුදුන් වහන්සේ කියනවා මේ සාමාන්‍ය භාවනා ක්‍රම සියල්ලම ප්‍රතිවිරුද්ධ ධර්ම මැද පැවැත්වීම කියන ක්‍රමයෙන් තමයි කරන්නේ. කියන්නේ ප්‍රතිවිරුද්ධ ධර්මයේ මොකද්ද? හිත නානා අරමුණු වලට යාම. හිත නානා අරමුණු වලට යාම වළක්වන්නේ කොහොමද? හිත එක අරමුණක් මත නැවත නැවත යෙදවීම. හිත නැවත නැවත එක අරමුණක් මත යෙදවීමට කියන වචනේ තමයි විතර්ක විචාර. ඒ අනුව විතර්ක විචාර කියන සාමාන්‍ය ජීවිතයේ තියෙනවා. නමුත් භාවනාවේදී මේක වෙනස එක අරමුණක් මත සිත නැවත නැවතත් යෙදවීම. ඒක මේක පසුකාලීනව Hindu ආගමට එදිරා සංයම කියන වචනේ එතන යදලා තියෙන Hindu ආගමේ සංයම කිරීමේ. නමුත් මෙතන පැහැදිලිව බුද්ධ ආගමේ කියන්නේ හිත නැවත නැවතත් අරමුණු කරා යාම විතර්ක විචාර. මේ විතර්ක විචාර නිසා මොකද්ද වෙන්නේ? සියලුම කායික වේදනාවන් අනුක්‍රමයෙන් තමන්ට අමතක වෙනවා. එතකොට කායික මානසික ප්‍රශ්නත් අමතක වෙනවා. එතකොට මානසිකව ප්‍රීතියක් ඇති වෙනවා, කායික සුවයක් ඇති වෙනවා. එතකොට විතර්ක විචාර ප්‍රීතිසුඛ කියන දානංග හතර ඇති වෙනවා. අනුක්‍රමයෙන් සිත එහි මෙහි යාම වැළකිනවා. හේතුව නැවත නැවතත් හුස්මට හිත යොමු කිරීම මත. අන්න ඒ නිසා මොකද්ද වෙන්නේ? අවසානයේ විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව කියන ප්‍රථම ධානය එනවා. දැන් ප්‍රථම ධානයේ ධානාංගය ඒ විදිහට තමයි අනුපිළිවෙලින් තමයි නැගෙන්නේ. පළවෙනියම විතක්ක විචාර එනවා, ඊට පස්සේ ප්‍රීතිය එනවා, ප්‍රීතියට පස්සේ සුඛය එනවා, ඊට පස්සේ ඒකාග්‍රතාව එනවා. දැන් මෙතනදී බුදුන් වහන්සේ කියනවා ඊටම වටිනා ඉගැන්වීමක් යම්කිසි භාවනාවේ නිමිත්තකින් හෝ කසිනයකින් යම්කිසි දෙයක අභාවයක් අරමුණු කරගන්න පුළුවන් නම් අන්න එතනින් භාවනාව ඊළඟ මට්ටමට දියුණු කරන්න පුළුවන් කියලා. නමුත් මේ සම්බන්ධ තියෙන ඊටම වටිනා සූත්‍රයක් තියෙනවා ගාවි උපමා සූත්‍රයේ. ගාවි උපමා සූත්‍රයේ කියනවා යම්කිසි පුද්ගලයෙකු ප්‍රථම ධානය ලැබුවම ප්‍රථම ධානය වශී කරගන්නකම් ඊළඟ ධානයට යන්න එපා, උත්සාහ කරන්න එපා කියලා. හරියට උදාහරණයක් ඇටියට කියනවා මේ විෂම බිමේ තනකන එළදෙන පල්ලෙහාට ඇද වැටෙන වගේම ප්‍රථම ධානය වශී නොකර ඊළඟ ධානයට උත්සාහ කරන පුද්ගලයා ප්‍රථම ධානයෙත් පල්ලෙහාට වැටෙනවා. ඒ නිසා පළවෙනි දේ තමයි පළවෙනි ධානය උපදවා ගැනීම, වශී කර ගැනීම. වශී කර ගැනීම පිළිබඳ වෙනත් අභ්‍යාස මාලාවකදී මම උගන්වනවා. මෙතෙන්දි මතක තියාගන්න නිතර නිතර ධානයට සමවැදලා ඒ වගේම වැඩි කාලයක් ධානයට සමවැදලා ධානය ඇතුළතදී ධානාංග දිහා බලලා ඒ වගේම කාලය පිරිසිඳ දැනගෙන මෙච්චර කාලයක් ධානයේ ඉන්නවා මේ වෙලාවේ නැගිටිමි කියලා අදිෂ්ඨාන කළා. ඊට පස්සේ ඔයා දිවසේ ධානය නිතර හුරු කිරීම වශී කිරීම කියලා දැනට මතක තියාගන්න. ඒ වගේම තව දෙයක් තමයි මේ ධානවල ලැබීමේ වටිනාකම සුළුපටු නෑ. බුදුන් වහන්සේ දේශනා කරනවා එක්තරා තැනකදී උදෙක් මේ ශාසනයේ සමතේ විතරක් ප්‍රගුණ කරත් සමහරවට ලබා ගන්න පුළුවන් කියලා මාර්ගඵල. ඒක පැහැදිලි සූත්‍රයක තියෙනවා. ඒ වගේම මේ ශාසනයේ භික්ෂුවක් යම්කිසි භික්ෂුවක් සමතේ වඩලා ධ්‍යාන ලද්දොත් ඒ භික්ෂුව අනිවාර්යයෙන්ම උපදිනවා කියනවා බ්‍රහ්ම ලෝකේ. එහෙම බ්‍රහ්ම ලෝකේ උපදින භික්ෂුව ඒ චුතවි